කලාව යනු ඔබේ සිතවිලි වටා ඇති රේඛාවක්. එයින් ලොවට රටට යමක් දෙන්න උත්සාහ කරපු අය අපිට මුණ ගැහිලා තියෙනවා. අදත් එවැනි සහෘදයෙක්ටයි අපි උදාහිරේ සහෘදය විශේෂාංගයට ආරාධනා කරේ. අද අපිත් එක්කතු වෙලා ඉන්නේ යෝන් නාට්‍යවේදියෙක්, එවැගේම ඔහු නවකතාකරුවෙක්, එවැගේම ගුරුවරයෙක්. අපි අඳුනගනිමු ඔහු ජිනිදු පద్මශ්‍රී බණ්ඩාර. අයිබෝන් ඔබට. අයිබෝන්. ජිනිදු මම ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කලාව ඔබේ ඇසින් දකින්නේ කොහොමද ඔබ? කලාව. කලාව කොහොම මම හිතන්නේ හොඳම ප්‍රශ්නකින් තමයි මේ චාර්ණි පටන් ගන්න කතා බහ. කලාව කිව්වම ඒක මම හිතන්නේ ඇත්තරම දැන් මිනිසුන්ට අමතක වෙලා යන දෙයක් විදිහට තමයි මට දැනෙන්නේ. ඒකට එක හේතුව මම හිතන්නේ කලාව කියන එක ලාභ පාඩු අතර නොමැතිවීම කියලා මට හිතෙනවා. නැත්තම් කලාවට අපිට ලැබෙන අනුග්‍රහය වගේම අවධානයද හැමදේම අඩුයි. ඒක හිතේ මිනිස්සු හෙම්බත් වෙලා දුවනකොට කලාවෙන් ඒගොල්ලන්ට ප්‍රයෝජනයක් නැහැ කියලා හිතෙනවා. ඒ වගේමයි චාර්ණි මට හිතෙනවා කලාව ගැන තව මීට වඩා අවධානයක් ආවොත් පොත් කියෙව්වොත් මිනිස්සු නාට්‍ය බැලුවොත් හැමදේම වුණොත් මේ ලංකාව වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ අපිට මේ ඇහෙන මිනිමරුම් හරි අපේ අපට ඇහෙන ප්‍රශ්න ගොඩක් අඩු වෙලා යයි. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපිට ප්‍රවෘත්ති වලට යන මිනිමරුම් ස්ත්‍රී දූෂණ වේවා ඒ වගේ ඒවා අඩු වෙලා යයි. අපි වැඩිපුර දකින්න දේවල්. අපි වැඩිපුර දකින්න දේවල්. හේතුව මේ මිනිස්සු දුවනකොට ඒගොල්ලන්ගේ හිත තුලණය වෙලා නැහැ. ඒගොල්ලෝ පොතක් කියවුවොත් දැනෙනවා මේ අපිට මේ ප්‍රශ්න මෙහෙමයි. මේ උත්තර හොයන්න දැනෙනවා. එකක් දැන් ගෙවල් වල පවුල් වල අම්මා තාත්තා අප්පච්චි කීප දෙනෙක් නැහැ. ඒ කියන්නේ ඉන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඒ පොඩි කුටුම්බයක්. ඒ කියන්නේ අපි කියන්නේ න්‍යෂ්ටික පවුලක් ඉන්නේ. එතකොට විස්තුති පවුලක ආච්චිලා සියලා නැහැ. අර කොහොමද දැනුම සමායෝජනය වෙන්නේ? දැනුම එන්නේ නැහැ. ඉතින් කලාවෙන් තමයි ඒ දේ කරන්න පුළුවන්. ඔය අපේ චිත්‍ර උපමා වෙන පොතක් කියවන එහෙම කරොත් තමයි මේ දැනෙන්නේ. හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් අය කියන්නේ ජෙනිදු මේ වෙලාවක් නැහැ අපිට මේ දේවල් කරන්න වෙලාවක් නැහැ. අපි හරි කාර්ය බහුලයි. අපි වැඩ ගොඩක් කරන්න ඕන, දරුවෝ බලන්න ඕන, රස්සාවට යන්න ඕනේ. අපිට පොතක් පතක් කියවන්න වෙලාවක් නැහැ. කොහොමද අපි ඒකට වෙලාව හදාගන්නේ? ඔන්නෝම මේ ඒක අපි ගන්න මේ රිලීස් වෙන දැන් ප්‍රශ්නෙම පැනල යන කරන දෙයක් මම හිතන්නේ නැහැ. මේ මම හිතනවා මම හොඳ උදාහරණයක් දෙන්නම් ඉස්සරහට. ඒක නෙවෙයි. අපිට තාක්ෂණය වෙනස් වුණාට පස්සේ පොත් කියවන එක අපිට ෆෝන් එකෙන් කියවන්න බැරි කමක් නැහැ. අපි උදේට යන ගමන් පත්තරයක් දාගෙන යන එකක් කියන්න බැරි කමක් නැහැ. පත්තරේ කෝච්චිය යන ගමන් අදාළ පිටුවක් කියවන්න පුළුවන්. මෙමය අපි ඇත්තම වෙනස් වෙන හිතන්න ඕනි. අපිට දැන් දැනෙනවා නම් මේ සිස්ටම් එකත් එක්ක මේ යන දේ මේක કૃතිමයි. අපි වෙනස් වෙන ඕනි. අපේ දරුවොත් එක්ක මේ දේ වෙනස් කරන්න ඕනි කියලා ඉවරලා අපි වෙනස් වෙන පුළුවන්. ඒකට අපි මෙමය සල්ලි ඉතුරු කරාට ඉතුරු කරනවා කියලා හිතාගෙන අපි සැලරි එක අරගෙන ඉතුරු කර වෙන්නේ නැහැ කවදාවත් මං හිතන්නේ. හැබැයි අපි කීයක්ද ඉතුරු කරලා ඉවරලා වියදම් කරොත් පුළුවන්. ඒ වගේම තමයි කාලය. අපි කාලය මේකට දැම්මොත් අද අපි යනවා ගෙදර කටියත් එක චිත්‍රපටියක් බලන්න. ඊට පස්සේ ඉතුරු ටිකට කාලය හැදෙයි. අද මං රැට පැයක් කියවනවා. එයක් පැයක් කියවයි. වෙලාව තියෙනවා. ඒ අපි හදාගන්න බොරුවක්. මට හිතන්නේ එහෙම. හොඳයි. දැන් ඔබ අද දවසේදී අපිත් එක්ක මේ සම්බන්ධ වෙලා ඉන්නේ බොහොම කාර්යබහුල වේලාවක. විශේෂයෙන් ඔබට අද වැඩ ගොඩක් තියෙන දවසක්. ඒ හැම දෙයක්ම පැත්තකින් තියන ඔබ අප වෙනුවෙන් අද ඔබ ඉඩ කඩ වෙන් කළා තියෙනවා. අපි ඒ විශේෂ වැඩේ ගැන කතා කරන්න ඕනේ. හැබැයි දැම්ම නෙමෙයි. අපි ඉස්සරහට කතා කරමු නේද? හොඳයි. අපි ඒක ඉදිරියේදී කතා කරමු. අපි ඒකට පුංචි ඉඩක් ලබා දෙමු. මට මෙන්න මෙහෙම දෙයක් ඔබෙන් අහන්න ඕන. හත වසරේදී ඔබ යනවා මේ නාට්‍යයක් බලන්න. ඒ නාට්‍ය බලන්න ගියාම ඔබව බලෙන් අරගෙන යනවා මේ බලන්න ආපු නාට්‍ය ප්‍රධාන නළුව නැතුව. දැන් ඔබට තමයි ප්‍රධාන නළුවගේ චරිතය රඟපාන්න වෙන්නේ. ඔව්. ඒ සිදුවීම අපි මතක් කරමු ජිනිදු. ඔව්. ඇත්තරම මේ ඔක මේ පටන් ගන්න එක පාටම 6 වසරේ මම මගේ ඉස්කෝලේ නුගේල මධ්‍ය විද්‍යාලය ආඩම්බරෙන් කියන අපේ ඉස්කෝලේ නම. ඉතින් මේ ඉස්කෝලේ ඉන්නකොට අපේ රන්තිලක මැඩම් තමයි ගණිතය ඉගැන්නුවේ. හැබැයි ගණිත විද්‍යා මේ
තරඟයකට නළුවෙක් නැති වෙනවා. ඊට පස්සේ මේ හොස්ටල් එකේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරගෙන ඉන්නකොට මාව වැදගෙන ගිහලි වරලා මම කියන්නේ 6 වසර ඉඳලා 13 වසර වෙනකම් හොස්ටල් එකේ ඉන්නේ. ස්කෝලේ කියන්නේ එතකොට අපේ ජීවිතයේ ගෙදර හැමදේම පිටන්නේ. රියසල් එක නළුවෙක් නැතිලා මාව වැදගෙන යනවා. ඔන්න මම නළුවෙක් වෙනවා අයියලත් එක්ක නළුවෙක් වෙනවා. ඊට පස්සේ තමයි ඔය නාට්‍ය බලන්න යන්නේ. මගුල් කෑම නාට්‍ය. ඊට පස්සේ මගුල් කෑම නාට්‍යයේ නරියෝ ඔය චරිත ටික නේ බලන් ඉන්නවා යාළුවොත් එක්ක දැන් ඔක්කොම ඉන්නවා. ටිකට් උත් අරගෙන ප්‍රධාන ශාලාවේ ඉඳගෙන ඉන්නකොට මේ අයිය කෙනෙක් එනවා. මලි පොඩක් එන්න. ඔන්න මම මේ අයියයි අපි අයියලට බයයිනේ. හොස්ටල් එකේ ලොකු අයිය කෙනෙක්. මේ පොඩක් එන්න. මම යනවා. ගියාට පස්සේ මම වන් දකින්නේ මේකප් රූම් එකක් එකම මේ නළු මේකන පුතේ පොඩි මෙහෙම චරිතයක් තියෙනවා රඟපාන්න පුළුවන්. බලන්න චරිත පොඩිත් නෑ මේ මේ අර ප්‍රධාන චරිත ගොන්නේ. අන්තිමට මේ මං නරියෙක් වෙනවා. නාට්‍යයේ ඊළඟට මගේ පන්ති යාළුවලෝ ඊ ඔයා අපිත් එක්ක නාට්‍ය බලන්න ඉඳගෙන හිටියානේ. මේ මේ කොහොමද? ඒක දන්නෙත් නෑ ඔයා වඩ ගහගෙන ගිහින් කියලා. දන්නේ මොකද කියලා දන්නේ නෑ. ඒ කියන්නේ මේ මං රඟපෑවනේ. මේ ඒකට සල්ලි කියා කරේ හම්බුණාද? ඔයාගේ නාට්‍ය කණ්ඩායමද? පොඩි චූටි ළමයිනේ. මේ ඇත්තරම මේ කොහොම කොහම හරි මේ මාව අර ප්‍රධාන සමූහයෙන් ගැලවිලා ඔහම එක එක ඒවාට වැටුණා. මං හිතන්නේ ඇත්තරම මේ තව මගේත් එක්ක අක්කෙනෙක්ටත් ওই වැඩේ වුණා ඒ නාට්‍යයේදී. ඒ දවසේම. ඉතින් මේ එහෙම තමයි. ඒකට ස්කෝලේ කට්ටිය පුදුමයි මේ මේ නාට්‍ය කණ්ඩායමේ රඟපානවා නම් අපේ ළමෙක් මෙහෙමයි ගිලිවරලා. ඉතින් කොහම හරි මේ දේවල් සාර්ථකව වුණා. ඒකට හේතුව හොස්ටල් එක හැමදේම ගොඩක් කාරණා තියෙනවා. මං හිතන්නේ මේ සහජත් පොඩකදී මම 3 වසරෙන් තමයි ඉස්සල්ලාම රජ කෙනෙක් කරන්නේ මේ අපේ ගමේ ප්‍රාථමික ස්කෝලේ රජෙක් විදියට රඟපාන්නේ. මම හිතන්නේ එහෙම එනවාදී පොඩක් පොඩක් ලැජ්ජ බය නැති ගතියක් චූටි කාලේ නම් තියෙන්නේ නැති. කොහොම කොහම හරි. අපේ ගම ප්‍රාථමික විද්‍යාලය ගම ගැන අපි මතක් කරමු. ඔව් ගම කිව්වොත් එහෙම මගේ ගම පරකඩුව. පරකඩුව මම ඉස්සල්ලාම ස්කෝලේ යන්නේ පන්නිල ස්කෝලේකට ගිහිලි ඉවරලා ඊට පස්සේ පරකඩුව කනිෂ්ඨ විද්‍යාලයට මම ඇතුළත් වෙනවා. ඊට පස්සේ මම නාරද විද්‍යාලයේ ශිෂ්‍යත්වය මම කරලා ඉවර වෙලා ඊට පස්සේ මම යනවා අර ජිනදාස අපි ගම්පෙරළියේ වෙනම යනවා වගේ මේ ලොකු කඩේීමකට නුගවල මධ්‍ය විද්‍යාලයට ශිෂ්‍යත්වයෙන්. එතකොට 6 වසරට නුගවල මධ්‍ය විද්‍යාලය ඇතුළත් වුණාට පස්සේ 13 වසර වෙනකම් මම ඉන්නේ හොස්ටල් එකේ. එතකොට හොස්ටල් එකේ ඉන්නේ හොස්ටල් එකේ තමයි හැමදේම කරන්නේ. ස්කෝලේ කොම් වෙන්නේ හොස්ටල් එකේ. ඊට පස්සේ තමයි හැමදේම පටංග වෙනස් වෙන්නේ. නාට්‍ය අරන් කලාව ඉගෙන ගන්න සහ ඊට පස්සේ උසස් අධ්‍යාපන ආයතන වලට යොමු වෙනවා. අපි කැමතියි ඔබ නාට්‍ය හා රංග කලාව කොයි වගේ තැනකින්ද ආරම්භ කළේ කියලා කතා කරන්න. උසස් පෙළට නාට්‍ය කරන එක මගේ තෝරා ගැනීමක් වුණේ. ඒ කියන්නේ ඒක අහම්බයක් නෙවෙයි මගේ මේ හැමදේමත් එක්ක නාට්‍ය කරන්න ඕනේ කියලා මම තීරණය කරා. එහෙම තෝරගන්නකොට දැන් ගෙදරින් දැන් සාමාන්‍යයෙන් අම්මා තාත්තා ගොඩක් වෙලාවට කැමති නැහැ නේ. ඉතින් ඔය බාහිර දේවල් වලට යොමු වෙනවට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමතිසින් බලන්නේ තමන්ගේ දුව පුතා ડોක්ටර් කෙනෙක් ඉංජිනේර් කෙනෙක් මෙන්න මේ වගේ දේවල් තමයි අපේ අම්මලා තාත්තලාගේ හීන බවට පත් වෙන්නේ. හැබැයි එහෙම නොවන පිලිසකුත් ඉන්න මම කියන්නේ මේ හැම කෙනෙක්ම හැම දෙමව්පියෙක්ම මෙහෙම හිතනවා කියන කාරණාව නෙවෙයි. නමුත් ඔබේ මව පියාගේ එහෙම අදහසක් තිබෙන්නේ නැද්ද? ඔබ මේ පැත්තට යන්න එක සුදුසු නැහැ. ඔබ මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා. ඇත්තම මේ ඔය කාරණේදී මේ ගොඩක් වෙලාවට මගේ නුගවල ඉස්කෝලේ එකපාරක් මේ මම 13න් 15 උස පැනලා පළවෙනිය වෙනවා. ඊට පස්සේ කලාපත් කොහොම වෙනවා? ඊළඟ අන්තිමට මධ්‍යම පළතුත් මම තේරෙනවා. අපච්චි මට ගෙනත් දෙන්නේ පොතක්. උස වැනීම කියන පොත. කියන්නේ පොත් එක්ක තමයි ඔහොම පරියන්නේ. ඉතින් මේ අපච්චි එක දණකදී ගෙදර අම්මලා තාත්තලා අපච්චිලා ඒ කියන්නේ මේ මාව එහෙම යොමු කරන්නේ මොකුත් නැහැ. මම යන්නේ කොහෙටද? ඒකට මග පෙන්වීම දෙනවා. මගෙත් එක්ක උසස් පෙළ ඉන්නකොට කොළඹ නාට්‍ය බලන්නද හැම දෙයකටම මාව එහෙමම යොමු කරනවා. ඒක අනිත් එක ඒ වගේම නුගල මධ්‍ය විද්‍යාලයේ මේ ඔයා කිව්ව හොඳම උත්තරයක් මට සර් කෙනෙක් කියපු විදිහට අවුරුදු 18කට පස්සෙලු ආර්ට් සෙක්ෂන් එකෙන් ප්‍රධාන ශිෂ්‍ය නායකෙක් බිහි වුණේ කියලා මට කිව්වා. එතකොට මම එතකොට කල්පනා කරා මේ ඒ කියන්නේ මේ ඒ කියන්නේ ආර්ට් එකට ඒ දවස්වල ප්‍රධාන ශිෂ්‍ය නායකකම ආව කෙනෙක් එහෙම කිව්වහම ඒ කියන්නේ කවුරු හරි එහෙම කතා කරන එහෙම ළමයි ඉන්නවා නම් ඒගොල්ලෝ ගොඩක් කියන්නේ අර පැත්තට නේද කියන එක. හැබැයි මේ උසස් පෙළ අනිත් ඒ කලාව ගැන මගේ තිබ්බ ආසාව ඒ හැමදේම මම හිතන්නේ අනිත් ඔක්කොම වඩා වැඩි මේ කොමර්ස් මේ සෙක්ෂන් මේ පැත්තට මගේ යොමුුනේම නැහැ.
ආදරයට කොහෙන්ද ඉතින් බාධා නැත්තේ නේද ජෙනිදු අවුරුදු 70ක් කල්ගත වෙච්ච ආදරයක් ගැන අද කතා කරන්න හදනවා ඔව් ඒ ආදරය ගැන තමයි මම කිව්වේ අද ආරම්භයේදී අද විශේෂ දවසක් ඒ වගේම අද කාර්යබහුල දවසක් ඒ වැඩ කටයුතු එක්ක අද මේ විදිහට උදායිර සහෝදරයා ලෙසින් අපිත් එක්ක එකතු වෙන්න ආපු එකම අපිට සන්තෝෂයක් සතුටක් ආඩම්බරයක් අපි ඒ වගේම මේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේ අද මේ වගේ දවසක මේ අවස්ථාව ලබා දීම ගැන චර්ණ අපේ ආයතනයට ඒක ලොකු අවස්ථාවක් අපිට ඒක දෙයක් තමයි අද මේ යන සජීවී නාට්‍ය යන අවස්ථාවේ චාර්ණිම කියනවාද කොහොමද විස්තර? ඔව් මම කියන්නම්. අපි මෙහෙම කරමු. ජිනිදු දැන් මේ නාට්‍ය අද හිතුමතේ ආදරේ. අද මේ නාට්‍ය එළි දැක්වෙනවා. අපි ටවර් රඟහලේදී සවස 6:30ට නාට්‍ය එළි දැක්වෙන්නේ. යවුන සම්මාන උළෙලේදී අපි ඒ පිළිබඳව වැඩි විස්තරකින් මොකක්ද මේ ආදරේ? මොකක්ද මේ ආදර කතාව? දැන් අවුරුදු 70ක විතර ආදර කතාවක් කියලා තමයි මට නම් දැනුනේ. දැනුනේ. ඔව් හිතුමතේ ආදරේ හිතුමතේ ආදරේ අද යෞවන සම්මාන උළෙලේ අවසන් වටේ නාට්‍යයක් විදිහට රංගගත වෙනවා ටවර් රංගහලේ හිතුමතේ ආදරේ කියවම මම හිතන්නේ ආදර කතා හැමෝටම තියෙනවා අපි ඔයාට මට අපි සියලුම දෙනාට ප්‍රේක්ෂකන්ට ඔක්කොටම ආදර කතා තියෙනවා ආදරේ කියන්නේ සර්වකාලීන මාතෘකාවක් ඒක දැනකදී මම ලියනවා නාට්‍යයක් අපි කල්පනා කරලා බලනකොට ඒක සර්වකාලීන නෙවෙයි නේ චාරුණි දේශපාලනේ හරි මොකක් හරි මාතෘකාවත් එක්ක සම්බන්ධයි ඒක පවතින දේශපාලනෙත් එක්ක මම කල්පනා කරනවා මේ පවතින හැමදාටම දෙයක් මොකද්ද මට ඒක තමයි හම්බෙන්නේ ආදරය කියන එක මේ ආදර කතා ගොන්නේදී අවුරුදු 70ක ආදර කතාවක් කියනකොට අවුරුදු මට පාර යනකොට මම දකින මරණ දැන්වීම දකිනකොට මම දකින මාගරට් නෝන හරි කවුරු හරි මැරලා කියලා ඒ මැරිච්ච හරි මම ඒ මම නොදන්න ඒ ඒ පුද්ගලයා ඒ කාන්තාව කොච්චර දුක් ගැහැට විඳින්න ඇද්ද මේ ලංකාවේ එයා මොන වගේ සමාජ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ඇද්ද? එයා මොන මොන කඩේම් දරුවෝ හදන්නේ නැති ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ඇතිද? කියලා ඉවරලා කල්පනා වුණා. මම දැන් වයස අවුරුදු 70ක කාන්තාවකගේ ආදරේ කොහොම වෙන්නේ නැද්ද කියලා මම ඒක ඉමර්ජින් කරා. නැත්තම් මම මනසින් චිත්‍රණය කරා. මට හම්බ වෙන 1970 එයා ඉන්න ඕනේ නැහැන විශ්වවිද්‍යාලයක එහෙම අධ්‍යාපනය නම්. එහෙනම් මොකද්ද 1970 71 කැරලට යා මුහුණ දෙන්නේ නැති 71 කැරල යාගේ ආදරවන්තයා ඉන්න ඇති සමහරක් විට ඒක එහෙමනම් කොහොම වෙයිද 71 කැරලට මං හිතන්නේ තව මාස 100කින් වගේ අවුරුදු 50ක් පිරෙනවා ඊට පස්සේ අපේ ජූලි වැඩවර්ජන වෙනවා 1980 මහා ඒකේ රැකියා බර ගන්නක් නැති වෙනවා ඒකේ රැකියා නැතිවෙච්ච ස්වාමි පුරුෂයෝ ඉන්න අම්මල කොච්චර දුක් විඳින්නේ ඇද්ද බිරිඳවරු කොච්චර දුක් විඳින්නේ ඇද්ද අපිට මතකද ඒ කාලේ ආදර කතාවන් කොහොම වෙන්නේ නැද්ද විරුතාර්ථිකෙත් එක්කම 1978 න් පස්සේ ආදරය කියන එකට මොකක්ද වෙන්නේ රස්සාව කියන එක අංක 1 වෙනවද එතකොට ඒ ආදරෙත් එක්ක මිනිස්සු කොහොමද දුවන්නේ ඉතින් මේ අපේ අපූර්ව කාන්තාව මගේ නාට්‍ය ත්‍රිලෝකා 1970 80 ඒ දිගටම යාගේ ආදර කතාව තමයි යන්නේ එක්කම එනවා අන්තිමට 2021 වර්තමානයේ 70ක වයසට එතකොට යාට ඉන්නේ වෙන්නේ මාක්ස් එකක් දාගෙන නේද තවත් ඒ ආදර කතාවේ මේ තවත් පැතිකඩක් නේ තවත් බැර ඇරුම් වෙලා අපි මම හිතන්නේ අපි ආදරය කියන්නේ පරිත්‍යාගයද සුරක්ෂිතභාවයද මේ හැමදේම වෙලා දැන් ඒක දැන් ජනිත අපි මේ කතා කරපු ආදර කතාව අද වේදිකාගත වෙනවා මම මේ නැවත වතාවක් මතක් කරන්නේ අද තව රංගහලේදී සවස 6:30ට යවවන සමාන උළෙල නරඹන්න ගියාම යවවන සමාන උළෙල නියෝජනය කරමින් මේ ආදර කතාව අද වේදිකා ගත වෙනවා මම ආරාධනා කරන්න කැමතියි ඒ වගේම එන්න ප්‍රවේශ පත්‍ර මුකුත් මේක ගන්නෙ නැහැ මේ කොවිඩ් ප්‍රශ්න හැමදේමත් එක්ක සංකීර්ණ වෙලා තියෙන ඔබේ මනස පොඩි වෙලාවකට ඇවිල්ලා නිදහස් කරගන්න මේ ආදර කතාව බලන්න පවුල හැමෝටම නරඹන්න පුළුවන් ආදර කතාවක් විතරක් නෙවෙයි ඔයගොල්ලෝ සජීවීව මේ යන වේදිකා අධ්‍යක්ෂකම කොහොමද කියලා බලන්න හැබැයි මම එකක් දන්නවා චාරුනි වේදිකා නාට්‍යයක් නරඹපු එක්කෙනෙක් බලපු එක්කෙනෙක් කොයිම වෙලාවකවත් ආපහු වේදිකා නාට්‍යයක් නොබල නම් ඉන්නේ නැහැ ඒක ඇත්තරම මේ දැන් තියෙන ප්‍රශ්නේ වේදිකාවට එන්නේ නැති එක හදිස්සියේ හරි අහම්බෙන් හරි බලන්න ආවොත්
එයා ඊට පස්සේ වේදිකාව හොය හොය තමයි යන්නේ. ඒක ඒක වෙනම රසයක්. ඒ ඒ රසය විඳ ගන්න ඔබට අපි ආරාධනා කරනවා හද එකතු වෙන්න කියලා. ජෙනිදු දැන් ඒ ආරාධනාවත් එක්ක මම කැමති ඔබ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න. ඔබ වෘත්තියෙන් බැංකු නිලධාරියෙක්. ඔව්. ඒ වගේම ඔබ නාට්‍යවේදී යෝනි නාට්‍යවේදියෙක් නවකතාකරුවෙක් ලොකු පරාසයක ඔබ භූමිකාවන් කිහිපයක් ඉදිරිපත් කරනවා. දැන් අපිට වගේ හිතෙන්න පුළුවන් මේක හරි අමාරුයි මේක හර කලමනාකරණය කරගන්නේ කොහොමද? මෙන්න මේ වගේ ප්‍රශ්න අපි ඕන කෙනෙක්ට ඉස්මතු වෙනවා. ජිනිදු කොහොමද? ජිනිදුව මේ හැම භූමිකාවකටම කලමනාකරණය කරගන්නේ? ඒක ගොඩක් දෙනෙක් දෙමගෙන් අහන ප්‍රශ්නයක්. ඇත්තටම මට හිතෙනවා අපි හැමදේම කරන්න ඕනි. මට හිතෙන දෙයක් තමයි චාර්ණි තව ජීවත් වෙන්න තියෙන කාලය කොච්චරද කියන එක. මට හිතෙනවා තව වයසින් භාගයක් දැන් ජීවත් වෙලා ඉවර වෙන තව තියෙන භාගයයි කියන එක. එතකොට ඒ භාගයවත් යන්න බැරි වුණා? ඔව් ඒ භාගයවත් යන්න බැරි වුණොත් ඇත්තටම දැන් තියෙන ප්‍රශ්නත් එක්ක එහෙමත් තමයි. එතකොට මම මගේ වැඩ කරන කාලය දෙගුණ කරගන්න වෙනවා. මගේ කාලය හරියටම ප්‍රයෝජන ගන්න වෙනවා. මම නවකතාකාරයෙක් වෙන්නේ එක්තරා අහම්බයකින්. නාට්‍යකරුවෙක් විදිහට අපි නාට්‍යයක් විදිහට නාට්‍යයක් පිළිසිඳ ගන්නවා කියන එක හරියට දරුවෙක් පිළිසිඳ ගන්නවා වගේ දෙයක්. ඒක ඔළුවේ තියෙනකොට අපි කන බොන තැන යන එන තැන වැඩෙනවා. ඒකට ආහාර ලැබෙනවා ඒ වැඩෙනවා. ඊට පස්සේ අපි කරන්නේ ඒක දරුවෙක් ආදරෙන් ප්‍රසූත කරනවා වගේ නාට්‍ය ලියලා හරි මේක කරනවා. ඉතින් එහෙම නාට්‍යයක් ලියලා ඉවර වෙලා කරගන්න බැරුව ඉන්නකොට ආර්ථික ප්‍රශ්න හැකේක ප්‍රශ්නත් එක්ක ඊළඟට අර පිරිසිද ගන්න දරුවට එන්න විදිහක් නැහැ. යාව මං කොහොමද ගන්න එළියට ඒක මොකද්ද කරන්නේ? ඊට පස්සේ තමයි මේ මට එන්නේ මාධ්‍යයක් විතර මේක නව කතාවක් විදිහට මේව කරනවා. මම නව කතාව ලියන්න පටන් ගන්නවා. නව කතාව එළියට එන්නේ විකිනි අවසන් කියලා. චාර්ණී මේ නව කතාවේ හැම අකුරක්ම මම ලිව්වේ කෝච්චි. මේකේ පෙරවදනත් පසුවදනත් ඔකේ තියෙන හැම පිටුවකම තියෙන හැම අකුරක්ම මම ලිව්වේ තියෙන කෝච්චි. උදේ හවස. ඒ මිනිස්සුත් එක්ක යනකොට කෝච්චි එක වෙලාවක මම ලියන්නේ ෆෝන් එකෙන්. ෆෝන් එකෙන් ලියලා ඉවර වෙලා මම මගේ ඊමේල් එකක් දාගන්නවා. මම පස්සේ print out එක එකතු කරගන්නවා. එහෙම තමයි මම ලිව්වේ. ඉතින් මම එකයි කිව්වේ අර අපේ කාලය ගැන ප්‍රශ්නේදී මට යන එන ගමන් මම ඒකම නොකිය හිටියේ ලියන්න පුළුවන් නම් ඇයි අපිට කියවන්න බැරි? ඒකෙන්ද? මම ඉතින් මේ ඒක සමහරක් වෙලාවට හිටගෙන අනිත් මිනිස්සුන්ගේ ඒ ප්‍රශ්න මට ඇහෙනවා. මම ඒවෙන් පෝෂණය වෙනවා. ඒගොල්ලෝගේ දාඩිය සුවඳ මට දැනෙනවා. ඒක ඔය පොතේ තියෙනවා. ඒක තමයි මේ මට හිතෙන්නේ මේ මේ ඒක ඒක හොඳම දේ කියලා ඉවරලා. ජිනිතු දැන් ඔබ කීකේ හිටියේ විකිනි අවසන් ඔබේ නව කතාව පිළිබඳව. මේ නව කතාව ඔබේ ජීවිතේ වෙනසක් කරන නව කතාවක් කිව්වොත් මම නිවැරදි කියලා මම හිතනවා. ඒ වගේම මේ මේ නව කතා පොතේ වෙනසකුත් සිද්ධ වෙලා තියෙනවා. අපි ඒ වෙනසක් එක්ක මේ නව කතාව ඔබේ ජීවිතේ කරපු වෙනස ගැන අපි පොඩ්ඩක් මතක් කරමු. ඔව් ඇත්තෙන්ම එහෙම අර මම කියපු විදිහට උපදින ওই නව කතාව මම ගෙදර ලියන්නේම නැහැ. මම අර කාලේ කලමනා කරන තේ ගෙදර මම ලියන්න කැමති නැහැ. මගේ ගෙදර වෙලාව බිරිඳට මගේ වයිෆ්ට දෙන්න ඕනි. එතකොට මගේ රැකියා ආයතනයේ වෙලාව මම එතනට දෙන්න ඕනි. NDB බැංකුවේ මම වැඩ කරන්නේ මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් නව කතාව ඔක රිලීස් වෙනවත් එක්කම මං හිතුවට වඩා පළවෙනි මුද්‍රණය දවස් 19කින් ඉවර වෙනවා. දෙවෙනි මුද්‍රණයට තව යන්නේ වැඩිපුර දවස් 14ක් විතරයි. පහුගිය මාස 5 ඇතුළත මුද්‍රණ 4ක් ඉවරයි. ඉතින් ඊට පස්සේ අපි කවරේ මාරු කරන්න කල්පනා කරනවා හේතුව මේ මුද්‍රණ ගොඩක් නිකුත් වුණාට පස්සේ ඒක මිනිසුන්ට මේ කියන්නේ අපි ගන්න වර්ණ තමයි කළු සහ රතු වර්ණය. ඒක ටිකක් ආවේගශීලී වර්ණද කියලා හිතනවා. මොකද අපි කතාවේ තියෙන පොඩි මේ විප්ලවයක් ගැන කතාවක් කියලා කිව්වොත් හරි මං හිතන්නේ ඒක ස්පොයිල් වෙන්නේ නැහැ. ඔක වෙනස්ම විදිහ පොතක්. අපි කියමු නාට්‍යයක් ටෙලි නාට්‍යයක් බලනකොට ඒක අපි ජීවත් වෙනවා. අපි නාට්‍ය චරිතත් එක අඬනවා. ඒකේ අපිට අඬන්න ඒ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගෙන අපි දඟලන එක තමයි කරන්නේ. පොතක් බලනකොටත් අපි ඒ චරිතත් එක අනන්‍ය වෙනවනේ. මම මෙතනදී ඒක කඩනවා. ඒක අපි බර්ටල් බ්‍රෙස්ගේ දුරස්ථීකරණයේ කියලා අපි හඳුන්වන නාට්‍ය පාවිච්චි කරන රීතියක් මම කියනවා පොතට. මම නාට්‍ය යනකොට මම යෝජනා කරනවා අපි දැන් මේ සින්දු ඇහුවොත් කොහොමද? ඔයා දැන් මේ පොතේ ඔයා කියවන පොතක් අපි පිට කවරේ බලලා වතුර වීදුරුව බලලා බීලා එමුද කියලා මම ප්‍රශ්න අහනවා. එතකොට මෙයා නාට්‍යයේ
නෙවෙයි අපේ පොතේ ජීවත් වෙන්නේ කතාවේ ජීවත් වෙන්නේ නැහැ. එතකොට යාට පේනවා ගැටලු. මේකේ තියෙන මම මේ කියවනේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට එතකොට යා උත්තර හොයන්න පටන් ගන්නවා. එයා යාගේ හැඟීම් එක්ක මේ මගේ කතාවේ ඉන්නේ. මේ චරිතවල මූණ දෙන ප්‍රශ්න යා හොයනවා. මම බලාපොරොත්තු වෙන්නේ සවිඥානික පාඩකේ. මම හිතනවා මිනිස්සු ඒ රහට කැමති වුණා කියලා. ඒක තමයි වෙනස් ජාරුනි. මේ මිනිස් මම හිතුවට වඩා මිනිස්සු කැමති උනායි වෙනසට. හැබැයි ඒ අතරතුර මේක රැල්ලට වගේ පොත ගියපු නිසා සමහර කට්ටිය මේ පොත අරගෙන ඒකට අනන්‍ය වෙන්න බැරි වුණා. ඊළඟට මම කල්පනා කරා එක පාට මේක කඩුල පනින්න බැහැ නේද කියලා ඉවරලා. ඒක නිසා මම හිතනවා ඊළඟට ආපහු මම කෘතියක් ලිව්වොත් එහෙම ගොඩක්ම රැඩිකල් වෙන්නේ නැතුව තව මැද රීතියකටවත් හොඳයි කියලා ඉවරලා. මොකද අපේ මේ මාධ්‍ය කලාව අපිට එක පාට අර මේ ඒක එහෙමම ගන්න බෑ පොඩ්ඩක් කලාව මොට වෙලා තියෙන්නේ. හොඳයි දැන් ඇත්තටම ජිනිතු මේ පොත් දෙක මම ගියොත් එහෙම මේ පොත් සාපුවට මම මේ පොත මිලදී ගන්න විකිනි අවසන් කියන පොත මේ දැන් මේ මේ පොත තමයි මේ අපි දන්න පොත. හැබැයි දැන් මේක මේ පිටකවරේ ඔබ වෙනස් කරලා තියෙනවා. ඔව්. එහෙම වුණොත් ප්‍රශ්නයක් වෙයිද දැන් මේ පුරුදු පොත මේකනේ. ඔව්. පිටකවරේ වෙනස් වුණාම දැන් මේකේ පොත හොයාගන්න බැරි වෙන ප්‍රශ්නයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඔව්. ඇයි එහෙම මේ පිටකවරේ වෙනස් කරන්න ඔබට හිතුනේ? ඔව් පිටකවරේ වෙනස් කරන්න අපි මේ ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයෙන් තමයි මේ සම්පූර්ණයෙන්ම මෙව කරේ. එතකොට ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයෙන් තමයි නිකුත් කරේ පොත. පොත එහෙම නිකුත් කරනකොට පොත් විශාල ප්‍රමාණයක්ම ගියා. අනිත් එක අපි අන්තර්ජාල ප්‍රකාශන ආයතන තමයි ග්‍රන්ථ ප්‍රකාශන ආයතනෙ. එතකොට මේ ඒ ළමයිත් එක්ක අපේ තරුණ ප්‍රජාවත් එක්ක පොත ගොඩක් මූ වුණා. මට හිතුණා සමහරක් ෆොටෝස් වේවා සමහරක් එක එක කාරණා අපි අන්තර්ජාලයෙන් Facebook එකෙන් අපි මෙහෙම දකින්නෝනේ. දැකලා දැකලා මටත් එපා වෙනවා සමහරක් වෙලාවට. කියන්නේ දැකලම එපා වෙනවා. නැවුම් ආරම්භයක් ඕනේ. සහ ඕකේ වර්ණ භාවිතය මම අර කලින් කිව්වා වගේ පොඩි දෘඩ වර්ණ භාවිතයක් තිබ්බ නිසා තමයි අපි කල්පනා කරේ නෑ මේකේ පාට වෙනස් කළා. තව ටිකක් මේකේ තියෙන මෙහෙමනේ චාරුනේ බෙහෙත් කියන එක බොන්න බිව්වට පස්සේ ඇඟට ගියාට පස්සේ සනීප වෙනවා. හැබැයි ඒක තිත්තනම් බොන්න බෑනේ. අපි අර සීනි ටිකක් තවරලා දෙන්න ඕනේ. ඉතින් ඒක පස්සේ අපි කල්පනා කරා පිට කවරේ වෙනස් කරලා ඊළඟ මුද්‍රණය නිකුත් කරන්න ඕනේ කියලා. මොකද ඔකේ තියෙන්නේ බෙහෙතක්. හැබැයි සීනි ටිකක් අවශ්‍ය වෙනවානේ. සුබ සිහින මැවෙන සනසෙන බින්දින විසිරෙන මගේ සිහිනේ හිතක නිදියන නෙතඟ දිලසන සුසුම් නලියන කොපුල් වැවුලන මගේ සිහිනේ බයට සැතපෙන පැතුම් නැගිටින පවුරු බිඳලන හඬක් ඉපදෙන මගේ සිහිනේ. ඇත්තම ඒක තමයි මගේ හීනේ. මං හිතනවා අපි දියසෙන් කුමාරය ඉපදෙයි කියලා අපි බලාගෙන ඉන්නවා චාර්ණි. හැබැයි ඉපදෙන පාටක් නැහැ. මම හිතනවා අපේ ගඳ සුවඳ දන්න අපේ දාඩිය සුවඳ පුරුදු අපේ මේ ඉන්ටර්නෙට් මේක අපි ජීවත් වෙන මේ දේ දන්න කුමාරයෙක්ගේ නැත්තම් වෙනසක් කරන මිනිහෙක්ගේ මේ සිස්ටම් එක වෙනස් කරන මිනිහෙක්ගේ ඉපදීමක් අපිට ඕනි කියලා ඉවරලා. ඒක නූතන විප්ලවයක් කියලා මම කියන්නේ නැහැ. හැබැයි එහෙම දෙයක් ඕනි. එහෙම දෙයක් අප කළ යුතුයි. පවුරු බිඳලන හඬක් ඉපදෙන සුසුම් නලියන. කියන්නේ සුසුමක් නලියනවා කියන්නේ දාන සුසුම ඒක නලියලා දාන තරම් හැඟීමකින් මේ තියෙන සීමා මායින් පවුරු බිඳගෙන ඒ හඬ ඉපදෙන්න ඕන. ඒක තමයි මගේ හීනේ. අපිට හොඳට හුස්ම ගන්න බඩ පිරෙන්න බත් කාලා අපේ මිනිස්සු සැපට නිදා ගන්න දවසක් උදා වෙන ඒ දරුවෝ හොඳට හිනා වෙන දවසක් උදා වෙන මිනිස්සෙක් ඉන්න ඕනේ කියන එක තමයි මගේ හීනේ. ඒක තමයි මම අන්තිමටම දාලා තියෙන්නේ. එහෙම දෙයක් වේවා කියලා. එහෙම දෙයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මීට පෙරත් ඔබ නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. ඔබ මීට පෙර නිර්මාණය කරපු නාට්‍ය මොනවද? ඒවට ලැබුණු ප්‍රතිචාර කොයි වගේද කියන කාරණාවත් අපි දැනගන්න කැමතියි ඔබෙන්. හරි. අපි කෙටි නාට්‍ය දුරාවලියක්ම කරා. පළවෙනි එක අලුත් මූණක් කියන කෙටි නාට්‍ය. ඒක අපි දර්ශනවර විශාල ප්‍රමාණයක් කරා. ඒකෙත් ඒකෙන් ආපු එකක් තමයි ওই චාරුණී කියපු ඒ කවි ටික. අපි ඒකේ හොයන්නේ අලුත් මූණක්. ඒ කියන්නේ මේ ලංකාවට මේ සිස්ටම් එකට පරමාදර්ශී මූණක් ඕනි කියන එක තමයි අපි එතන කියන්නේ. ඒක තමයි අපි අලුත් මූණක් නාට්‍ය. ඒ කියන්නේ මේ හැමෝම දුවන සිස්ටම් එකේ
නතර වෙලා මේක දිහා බලන මිනිස්සෙක් ඉන්නවද කියන එක තමයි අලුත් මූණක් නාට්‍ය. ඊට පස්සේ අපි නිෂ්පාදනය කරා චීස් කියන කෙටි නාට්‍ය. ඒකත් ආදරයේ එක්තරා මානුෂීය ස්වභාවයක් ගැන කතා කරන නාට්‍යයක්. අපි ඒකේ වස්තු විශ්ලේෂය කරගන්නේ රුසියාව, රුසියාවේ මනෝවිද්‍යාඥයෙක් ගැන කතාවක් තමයි තියෙන්නේ. ඒකෙදි බිරිඳ සහ සැමියා කියන චරිත දෙක අපි කියමු ගොඩක් වෙලාවට අපි අද දකින සැක සංකා කරන ඒ වගේ මට්ටමක් තියෙන රුසියාව අපි වස්තු විශ්ලේෂය කරගෙන තනක කොහොමද මේ ඒ වගේ ප්‍රශ්න වෙන්නේ? ඒ කියන්නේ සැමියාගේ අධික කාර්ය බහුලත්වයද ඒ වගේ මානුෂීය කාරණා අරගෙන තමයි අපි කරේ චීස් නාට්‍ය. ඊට පස්සේ එනවා ඔයාගේ කතාව නාට්‍යට. අපි ඔයාගේ කතාව නාට්‍ය ඒ නම දාලා තියෙනෙත් ඔයාගේ කතාව කියන්නේ ඒක ඔයාගේ කතාව. ඔයාගේ කතාව, ඔයාගේ කතාව, ඔයාගේ කතාව. ඒ කියන්නේ එක්කෙනෙක් නාට්‍ය වෙනස් විදිහට හිතන්න පුළුවන්. හරිනම් හරි. ඒ කියන්නේ ඒක ඔයාගේ කතාව කියලා කියන්නේ ඒක දැනක ඩයලොග් එකක් කියනවා. මේක තමයි ඔයාගේ කතාව කියලා ප්‍රේක්ෂකයාට ඇඟිලි දික් කරනවා. මුට්ටියක් අස්සේ ජීවත් වෙන මිනිස්සුගේ කතාවක්. ඒ කියන්නේ අපි මේ ශිෂ්ටාචාරය ශිෂ්ට සම්පන්නයි ශිෂ්ට සම්පන්නයි කියන මේක ශිෂ්ට සම්පන්නද කියන ප්‍රශ්නේ තමයි ඒකේ චරණ ඉහන්. ඒකේ අපි කියමු අපි මේ සිස්ටම් එක එපා වෙච්ච මිස් තැන් තැන් වල ඉන්නවා. ඔව්. එක එක තැන් තැන් වල ඉන්නවා. මේගොල්ලොන්ට එපා වෙලා නිෂ්ක්‍රීය වෙලා ඉන්නකොට ඒ නිෂ්ක්‍රීයත්වය මැද කොහේ හරි බලාපොරොත්තුවක් ඉපදුනොත් එහෙම ඒ බලාපොරොත්තු ඉපදිච්ච කණ්ඩායම එකතු වෙනවා එක ලෝකයකට. ඒ ලෝකෙ ගැන තමයි මේ ඔයාගේ කතාව නාට්‍යයෙන් අපි මේව කරන්නේ. ඔයාගේ කතාව නාට්‍ය අපි කිම් එක චරිතයක් ඉන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, හාමුදුරු කෙනෙක්, ඒ වගේ මාධ්‍යවේදී කොහොමම කීප දෙනෙක් ඉනෝ. ඒගොල්ලෝ ඒ තමන්ගේ මේ පවතින මේකත් එක්ක සම්පූර්ණ විරුද්ධව එපා වෙලා ඉන්නේ. එපා වෙලා ඒගොල්ලෝ එකතු වෙනවා එක ලෝකයකට. ඒගොල්ලෝ ඊට පස්සේ ලෝකේ වෙනස් කරන්න ට්‍රයි කරනවා. ඒක තමයි ඒ කතාව. ඔහොම තමයි කෙටි නාට්‍ය ටික. ජිනිදු දැන් මේ විදිහට ඔබ මේ වෙනකොට ආපු ගමන් මගත් එක්ක ඉදිරියේදී ඔබ හීන ගොඩක් ඔලුවේ තියාගෙන ඉන්නවා කියන කතාව මට හිතුණා. ඉදිරියේදී ඔබ කරන්න බලාපොරොත්තු වෙන ඉන්න නිර්මාණ මොනවද? ඒ හරහා අපේ රටට මගේ රටට දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න නිර්මාණ මොනවද කියලා දැනගන්න කැමතියි මම ඔබෙන්. මම හිතන්නේ ඇත්තටම අපි වගේ නාට්‍යකරුවන්ට චාර්ණේ මාධ්‍ය ලැබෙන තැන ඉතාම අඩුයි. ලාභ ලාභ ප්‍රශ්නෙත් එක්ක අපිව නොවටිනවා වෙන්න පුළුවන්. හැබැයි මම ස්තුතිවන්ත වෙනවා නැවත නැවත චාර්ණේකට මේ අවස්ථාව ලබා දීම ගැන අපිට. තව තවත් අපේ නාට්‍යකරුවන් ඉන්නවා අතිශයම දක්ෂ කට්ටිය. ඒගොල්ලෝ මේ අවස්ථාව දෙන්න. චරණ යන ගමන හරිම බරයි. අපි ගොඩක් කැමතියි ඒකට. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒක තමයි මම හිතන්නේ සැබෑ මාධ්‍ය වගකීම අපට කලාවද හැමදේ වෙනස් කරන්න පුළුවන් මේ දේවල් වලින්. ඉතින් පළවෙනි පාරට මම මේ කියන්නේ මගේ මොනවාද අනාගත කලා නිර්මාණ කියලා කරලා. ඇත්තටම ඔයා ගෙනාවු අපි මේ කතාව හැම තිබ්බ මාතෘකාව තමයි මේ මිනිස්සුන්ගේ මේ බර ඒව වැඩි කරන්නේ කොහොමද කියන එක. ඒකේ දිගුවක් විදිහට ඊළඟ අපි නාට්‍ය මං සැලසුම් කරගෙන යන දිගු නාට්‍ය දෙකක්. එකක් මං හිතන්නේ අපි හැමෝම දන්න පද්‍ය නිර්මාණ ඇසුරින් කරන නාට්‍යයක්. ඒක මං හිතනවා 1970 අපි ඉන්න අම්මලා තාත්තලා දැන් ඉන්න අම්මලා තාත්තලා හැම බොහෝ දෙනෙක් ආස කරන නිර්මාණයක් වෙයි ඒක. ඒකම මගේ නවකතාවක් කරුවෙක් වුණේ අහම්බෙන් වුණාට දැන් තියෙන කතාන්දර ඉල්ලීම් සියලුම දේවල් එක්ක මට ආයේ නවකතාවෙන් බැහැර වෙන්න දැන් බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඊළඟ නවකතාවත් මම දැන් ලියාගෙන යනවා. මම කොටසක් අවසන් කරලා තියෙන්නේ. ඒ අතරතුරේ ලංකාවේ අපේ චිත්‍රපටයකට යන්න අමාරුයි. හේතුව ලක්ෂ 1000ක්වත් අපි ඒකට ආයෝජනය කරන්න ඕන නිසා තියෙන ප්‍රශ්නත් එක්ක. හැබැයි අපිට එහෙම කරන්නත් අපිට හීන තියෙනවා. ඒ හින හැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා චරණ අපේ නාලිකාව හැංගීමට ලක් කරාට ඔබ. ඉතින් ඔබ බලාපොරොත්තු වෙන ඔබේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුති චරණි. ඔබතුමිය ඇතුළේ සියලුම කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. මේ කරපු කාර්යභාරයට ඇත්තටම මේ සිස්ටම් එක සියලුම දේවල් වෙනස් කරන්න පුළුවන්. මාධ්‍යකරුවන්ටම පමණයි. බොහොම ස්තුතියි. ඒත් එක්ක මතක් කරන්න ඕන අද සවස 6ට ඔබට පුළුවන්කම තියෙනවා ටවර් රඟහලට ගියොත් යෝන් සම්මාන උළෙල නියෝජනය කරමින් හිතුමතේ ආදරේ වේදිකා නාට්‍ය දරබන්න. ඒ ආරාධනාවත් එක්ක අපි සූදානම් වෙන්නේ ජිනිදු පද්මශ්‍රී බණ්ඩාර මහත්මයාට ස්තුතිවන්ත වෙන්න අද දවසේදී අපිත් එක්ක එකතු වුණාට.
ඉතින් අපි සූදානම උදායිරේ සහෝදරයාට සමුදෙන ගමන් ඔබට ආරාධනා කරන්න උදායිරත් සමගින් රැඳිලෙන්න කියලා.